දැන් මොකද වෙන්නේ ඉස්සරහට? දැන් මොකද වර්තමාන දේශපාලන තත්ත්වය කොහොමද? ඔබතුමාගේ පක්ෂය කොහොමද කොට නැගින්නේ ඉදිරි වැඩ කටයුතු? අපි ඉස්සෙල්ලා අපි රට ගැන හිතන්න ඕනේ. රට ගැන හිතලා තමයි අපි තීන්දුව ගන්න ඕනේ. දේශපාලන වශයෙන් ගත්තොත් නම් අපි මං හිතන්නේ එන්නෙම ඉදිරියට යනවා. මොකද අපි අපේ ඉන්නේ දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක්. ඒ නිසා මේ මිනිස්සු ජනතාව අපිව පිළිගන්නවා. අපි වැරදි වැඩ කරන්නේ නැති නිසා අපිව පිළිගන්නවා. ඉදිරියට යන්න පුළුවන්. දැන් අපි දැක්ක මේ පොදු ජන පෙරමුණේ චන්දිරලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ස්වාධීන වෙච්චවරු මන්ත්‍රීවරුත් මෙතනට සහභාගී වෙලා ඉන්නවා. ඒ කණ්ඩායම ඔතුමලත් එකතු වුණාද? මොකද ඔය අපි ඔක්කොම එකතු වෙන්න එපා. ආණ්ඩුව පෙළන්නේ. ආණ්ඩුව පෙළන්න නම් අපි 113ක් ගන්න ඕනේ. ඒතර 113ක් ගන්නවා නම් අපි ඔක්කොම එකව වෙන්නේ. ඉතින් අපි ඔක්කොම එකව වෙන්නේ මේ හම්බ වෙන්නේ 113ක් අරගෙන මේ ආණ්ඩුව ගෙදර යනවා. ඒකෙන් තමයි මේ කොටස් වශයෙන් අපි හම්බ වෙන්නේ. දැන් උදේත් අපි කණ්ඩායමක් මම නෙවෙයි අපි අනුශාසක තුමියන් දැන් අද අනුශාසක තුමිය ජනිත මැතිනි මොකද ඔබතුමාට දුන්න උපදෙස් මොනවද ඉදිරි වැඩ කටයුතු? නෑ එතුමිය තමයි ඇත්තටම මට නම් උපදෙස් දෙන්නේ. මොකද අර කිව්වේ? අපි ඉදිරියට යන ගමන. ඔව්. නව ලංකා නිදහස් පක්ෂයෙන් අපි කොහොමද ඉදිරියට යන්නේ? අපි මොනවද කළ යුත්තේ? අපි මොනවද රටට අලුත් දෙයක් කියන්න ඕනේ? විශේෂයෙන්ම තරුණ තරුණියන් දුහල පුතාලට අපි මොකද්ද ඉදිරියේදී හදලා දෙන්න යන සැලැස්ම? මේවා තමයි ඇත්තටම සාකච්ඡා කරන්න.